කාර්තික් තියාගිගේ සුපිරි අවසාන පන්දු වාරේ. ඔව් මීට සුළු මොහොතකට කලින් අවසන් වුණා IPL 32 වෙනි තරගයේ. ඉතින් මේ තරගයේ ක්‍රීඩා කරේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම. අවසානයේදී නොසිතූ විදිහට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තා. ඉතින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 185යි. පංජාබ් කිංස් මේක ඉතාමත් හොඳට එළවගෙන යනවා. අවසානයේදී පන්දු 15ක් ඉතුරු දෙද්දී ඔවුන්ට ලකුණු 10යි ලබා ගැනීම තිබ්බේ. කඩලු 8ක් අතේ තිබ්බා. අවසාන පන්දු වාරයේදී ඔවුන්ට අවශ්‍ය වුණේ ලකුණු 4ක් පමණයි. කඩලු 8ක් අතේ දිව තිබ්බා. එතකොට එදී පිටිකරණයේ එදී සිටියේ ඒඩින් මාක්‍රම් සහ නිකලස් පුරා. මූන්ද දෙනා තමයි පිටිකරණයේ එදී සිටියේ පංජාබ් කිංස් කණ්ඩායම වෙනුවෙන්. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැව්වේ තරුණ ක්‍රීඩකයෙක් තාම ඔහුට වයස 20යි කාර්තික් තියාගේ තමයි ඒ අවසාන පන්දු වාරය යොමු කරේ. ලකුණු 4යි ඔවුන්ට ලබා ගන්නට තිබ්බේ. ඉතින් මේ පළවෙනි පන්දුවෙන්ම ඔව් ඩොට් බෝල් එකක් දානවා. එතකොට ලකුණු 3ක් කොට වෙනවා පන්දු 5කේ. ඊළඟට ඒඩින් මාක්‍රම් 1 ලකුණක් ලබා ගන්නවා. එතකොට පන්දු 4කින් ලකුණු 3ක් ඕනි වෙනවා. ඊළඟ පන්දුවේදී ඔහු නිකලස් පුරාණ දවා ගන්න. තුන්වෙනි පන්දුවේදී නිකලස් පුරාණ දවා ගන්නවා. ඒකත් එක්කම පන්දු 3කින් ලකුණු 3ක් ඕනි වෙනවා. ඊට පස්සේ දීපක් හුඩා එනවා. ඔහු වයිට් පන්දුවක් යොමු කරනවා. නමුත් ඒක වයිට් වෙන්නේ නැහැ. මොකද බැට්ස්මන් මූව් වෙච්ච හින්දා. ඉතින් ඒක ඩොට් බෝල් එකක්. ඊට පස්සේ පන්දු 2කින් ලකුණු 3යි අවශ්‍ය වන්නේ. ඊළඟ පන්දුවේදී දීපක් හුඩා දැවි යනවා. ඔහු එච් කරනවා. නායක සංජු සම්සන් කැච් එක ලබා ගන්නවා. ඉතින් අවසානයේදී එක පන්දුවකින් ලකුණු 3ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙලාවේදී තවත් හොඳ පන්දුවක් ඔහු යොමු කරන ෆේබියන් ඇලන්ට ඩොට් බෝල් එකක්. ඉතින් මනන්නේ විශිෂ්ට පන්දු යැවීමක්. ඒ අවසාන පන්දු වාරයේ කඩලු 2ක් සහ 1 ලකුණක් විතරයි ඔහු ලබා දුන්නේ. ලකුණු 4ක් ඩිෆෙන්ඩ් කරන් තිබ්බ. ඉතින් ඒක සාර්ථකව ඩිෆෙන්ඩ් කර අවසානයේදී ලකුණු 2කින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා. මනන්නේ ගොඩක් අය ටීවී ඕෆ් කරලා යන්න ඇති ඒ වෙලාවේදී. මොකද පන්දු 10කින් පන්දු 15කින් ලකුණු 10යි තිබ්බ. ඉතින් ප්‍රවේකාරී පිටිකරුවන් දෙදෙනෙක් කරදී සිටියා. ඉතින් ඒ වගේ වෙලාවකට අපි දන්නවා මේක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියලා. නමුත් පංජාබ් කිංස් කී හිස්ටරි එක බැලුවොත් අපි දන්නවා ඔවුන් හැමදාම අවසාන මොහොතේදී මෙහෙම පරාජයට පත් වෙලා තියෙනවා. එක තරයක් අපිට මතකයි පන්දු 3කින් 1 ලකුණක් ජයග්‍රහණ ගන්න තිබ්බා. ඔවුන් ඒකත් ලබා ගන්න බැරි වුණා. ඉතින් මේ තරගයේදී අවසාන පන්දු වාරයේදී ලකුණු 4ක් තිබ්බා. කඩලු 8ක් තිබිලා. නමුත් ඔවුන් 1 ලකුණයි ලබා ගත්තේ. ලකුණු 2කින් තරගයේ පරාජයට පත් වුණා. ඉතින් කාර්තික් තියාගේ අවුරුදු 20යි ඔහු උත්තර ප්‍රදේශ ලින් ඉන ක්‍රීඩකයෙක්. ඉතින් ඒකම කුමාර සංගකාර මැදින් සතර දවසක් අපි දැක්කා ඔහු සතුරින් රටනවා ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් අපි දන්නවා කුමාර සංගකාර තමයි රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට්. ඉතාමත් විශිෂ්ට තරගයක් මේක.